ಕುಪ್ಪಮ್ಮ ಅವನ ಸೂಸ್ತರೆ ಹೀನ ವಿನಿನ ಸಾಸ್ತರೆ ಲೋಕೆ ದಕಿನ ಪೋಸ್ಟರೆ ಸಿರಸ ವಿತರಾಯ ಅಪ್ಪೆ ಮೋಸ್ತರೆ ಲಸ್ಸನ ದವಸ ವೇವಾ ಲಸ್ಸನ ದವಸ ಸಿರಸೈ ಮೋಸ್ತರೆ ಐ ವಾಂಟ್ ಸುಬುದಾಸನ ಕೊಯಗಲು ಪ್ರಾರ್ಥನಾ ಕರ್ಮ ಸಿರಸೈ ಮೋಸ್ತರೆ ಲಸನ ದವಸಕ್ಕೆ ಆರಂಭ ಕರಣ ಅದನ್ನು ಸಿರಸ್ ಕಿಯನ್ನೇ ಮೊಕಾಕ್ದ ಸಿರಸ ಕಿವಹಮ ಬದನ್ನೋ ಬೇ ಸಿರಸ ಅಪಿ ಸಿಯಲು ರಸ ಸಮಗಿನ ಸಿರಸ ಕಿಯಲ ಸಿರಸ ಅರಗಿನಾವ ರಸ ಒಲುವ ಮೇ ಹೆಮದೇ ಮತ್ತೆಕ್ಕ ಮನಸಗನದ ಕಥಾ ಕರಣ ಸುದನ ಈ ರಸ ಉತ್ಪತ್ತಿಯ ರಸವಿಂದನೆಯ ಸಂಬಂಧದಲ್ಲಿ ಕಥಾ ಬಹ ಕರಣ ಅಪಿ ಬಲಮು ಅಪೆ ಪ್ರಧಾನ ಆರಾಧಿತ ಉತ್ತನ್ ದೆಪಲ ಕೌದ ಕಿಯಲ ಅನಿತ ಒಬಲ අපි හැමෝම එකතු කරගෙන මේ වැඩේ ආරම්භ කරන්න සූදානම්. මේ පළවෙනි අපේ ආරාධිත වුත්ත. බලන්න කවුද? අයිබන් මැතුමනි ඔබතුමාගේ දුරකථනයේ තිබුණා ගහක පින්තූරයක් මම එතනින් මේ වැඩේ ආරම්භ කරන්න සූදානම් මීට කලින් අපි දැන් සිරසට අවුරුදු 21යි සිරස අපි පටන් ගත්තා ගස් හිටවන වැඩපිළිවෙලක් ලංකාවේ හැමතැනම අපි ගස් හිටවන්න ඕන කියලා මොකද පහුගිය කාලේ විවිධ අය ගස් කැපුවා වන සංහාරය වහමම කියලා කතා කරා අපි ඔය ගැන කතා කරන්න තු හිටවන්න පටන් ගත්තා ඔබතුමාගේ දුරකථනයේ අපි දැක්කා මේ මලී ගහ දැන් මෙච්චරක් උසයි කියලා කිව්වා. මොකද්ද මේ කතාව අපි එතනින් මේ වැඩේ ආරම්භ කරමු. අද ඒ ෆෝන් එකේ දුවච්ච ගහ නම් බුද්ධික ඊයේ මම ගත්ත ෆොටෝ එකක්. ඔව්. ඒක මේ මම පහුගිය අවුරුද්දේ අග්නිදිග විශ්වවිද්‍යාලේ සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා මම සාමාන්‍යයෙන් ගොඩක් දුරට වැඩසටහනකට යනකොට මේ දවස්වල අතන පැල ඉවරයි නැත්නම් මම මෙතනටත් ගියනවා හැම සාමාන්‍ය වැඩසටහනට නම් පැලයක් කරා යනවා ඒ පැලේ ගිහින් වැඩසටහන ඉවරුනා මේ අදාළ කෙනෙකුට දෙනවා ඒතර ගිය අවුරුද්දේ ඔළුවෙල්ලල තියෙන අග්නිදිග විශ්වවිද්‍යාලයේ මම පැල දෙකක් හිටෙව්වා ඒ අපේ ડોක්ටර් මජීත් අපි එකතු වෙලා ඉතින් මේ අවුරුද්ද යනකොට පැල දෙක එකක් නැහැ මැරිලා අනිත් පැලේ දැන් මගේ ගානට උසයි ඒකත් ෆොටෝ එකක් තමයි මම ඒ පෙන්නුවේ මේ ඔබ දකින්නේ මේ පින්තූරේ අපි සූදානම් වෙනවා රසවින්දනය සම්බන්ධයෙන් කතා බහ කරන්න මම කැමතියි ඔබ උදයාදේව මුල්ල කිව්වහම ඕන තැනක ඕන විදිහකට දැම්මහම පැලවෙන ගහක් කියලා අපි විශ්වාස කරලා තියෙන්නේ මේ බීජ ඕන තැනක වපුරන්න පුළුවන් පැල කරන්න පුළුවන් හැබැයි බීජ හොඳ නම් දෙන්නේ හොඳ ප්‍රතිඵලමයි රසවින්දනය කියලා කියන්නේ මොකද්ද ඔබ ඒක දකින්නේ කොහොමද ඔබේ නිර්වචනය මට ඕන රසවින්දනයේද මට පොඩක් ප්‍රශ්නේ තව හරියට රසවින්දනය කියලා කියන්නේ ඇත්තටම මගේ නහර ටික ප්‍රබෝධමත් වෙනවනะ මාව අපි භාෂාවේ සිංහල වචන ඩිලයිට් වෙනවනะ උද්දීපනය වෙනවනะ උද්දීපනය අමන්දානන්දරපත් වෙනවනะ ඇත්තටම කියනවනම් මට මගේ හිත සාහනයටපත් වෙනවනะ යම් කිසි දෙයක් දැකීමෙන් විඳීමෙන් හෝ කිරීමෙන් ඒක මට මාර රසක් දැන් උදාහරණයක් හිටගොත් මම පොළොව උදැල්ලෙන් අහිනකොට මට එන සුවඳ ස්මෙල් එක මට හරි රසක් සහ මම කිව්වොත් එහෙම මේ මේ හරි ඉදන් ටයි කෝට් එකක් එහෙම දාගෙන කියන්නේ මේ හරක් හදන ඉන්න වත්තක මම ඇවිදිද්දි මට දැනෙන ඒ සුවඳ හරි රසක් මට يعني ගොම සුවඳ මට රසක් මොකද ඒක මගේ පුංචි කාලේ මම හරක් හදපු කෙනෙක් හොඳට තනකොළ කපලා දිනන මං යුනිවර්සිටි එකේ යනකොට මගේ පොඩි කාලේ නම් හදපු එළදෙන පැටව 6 දෙනෙක් දාලා තිනු. ඉතින් එතන මට හරකෙගේ ගොම කියන්නේ මට හරි සුවඳක්. සුවඳක්. ඒක මට රසක්. ඒ හින්දේ රස දිවටද ඇහැටද හමටද මනසටද කියලා නෑ මාව ප්‍රබෝධමත් වෙනවනම්. යම් කිසි දෙයකින් ඒක මට රසක්. ඇස කන නාසය දිව ශරීරය මේ පහෙන්ම අපි කරන්නේ රස විඳින එක තමයි. හරියට විඳොත් හරි නැත්නම් අපිට විඳවන්න වෙනවා උදය දේවමුල්ල මැතිතුමා ඒ ගැන කතා කරපු විදිය. තව උතුමෙක් ඉන්න අපිත් එක්ක කතා බහ කරන්න. බලමු ඔහු කවුද කියලා මේ ඔහු ගැන.
අයිබන් අයිබන් කතිකාචාර්ය අජිත් නාරගල අපි අජිත් නාරගලව කීපසරයක් මෙතනදිම මේ වේදිකාවදිම හම්බෙලා තිනවා විශේෂයෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේත් කැලණි විශ්වවිද්‍යාලයේත් කතිකාචාර්යර කිදිර වැඩ කටයුතු කරනවට අමතරව අපිට මතකයි ඔහු පහුගිය කාලෙදී ජාතික තරුණ සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ඉදිරියට වැඩ කටයුතු කරා ඒ කාලෙත් කරපු කීප දේවල් සහ දරුවන්ට උගන්වපු දේවල් එක්ක අපි හිතුවා මේ වැඩසටහනට මෙතුමාව ගොඩක් වටිනවා කියලා මම කැමති අජිත් මැතිතුමනේ ඔබගෙන් දැනගන්න ඔබ රස සහ රසවින්දනය ගැන දකින්න කොහොමද මේ ඔබේ අර්ථකථනය සමාජය හෝ වේවා නැත්නම් රසවින්දනය වනාහි මොකද්ද කියන එක නෙවෙයි මේ අර අපේට උදයා දේවමුල්ල කිව්වා වගේ අජිත් නාරගල මොකද කියන්නේ නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් තුලින් ප්‍රේක්ෂකයා හෝ ශ්‍රාවකයා හෝ ග්‍රාහකයා හෝ යම් පුද්ගලයේ අමන්දානන්දයට පත් කරන මොහොත ඒ ප්‍රේක්ෂකයාට දැනෙන විදිහ රසවින්දනය කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම රසවින්දනය සම්බන්ධව ඔබ කියපු විදිහට නිර්වචන ගොඩක් තියෙනවා. නමුත් අපි කතා කළ යුත්තේ මම හිතනවා අද දවසේ රසවින්දනය කියන එක ඇයි කොහොමද අපි අර්ථකථනය කරනවා කියන එක වගේම රසවින්දනය දැනෙන්නේ කොහොමද දරුවන්ට දැනෙන්නේ කොහොමද තරුණයට දැනෙන්නේ කොහොමද සමාජයට දැනෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. රසවින්දනය විවිධයි විවිධ තැනින් මේක අල්ලගනේවි. ඔබට විශේෂයෙන්ම කාන්තාව විදිහට උදේ ගෙදර වැඩ කටයුතු කරලා ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා තේ එකක් බොන ගමන් වෙන්න පුළුවන් නැත්නම් උදේට ආහාර ගන්න ගමන් වෙන්න පුළුවන්. රූපහානි දිහා බලන් හිටියාම සිරසෙන් විශේෂයෙන්ම සිරසට හොඳ දෙයක් දෙනවා කියලා බොහොම දක්කාරම දන්නවා. අපි ඒකයි හැමෝම කතා කරන දේවල් වලට එහා ගියපු සුවිශේෂී කාරණාවල් ටිකක් ඔබේ ඔළුවේ අවසන් හදන්නේ නැත්නම් මේ දේවල් හොයලා බලන්න හදන්නේ. මම කැමති උදේ මහත්මයා වටන් ගත්ත තැන මේ වැඩේ ආරම්භ කරන්න. දෙන්න කවුද සහ දෙන්නගේ අපසරියන් ටික අපි දන්නවා. රසවින්දනය සම්බන්ධයෙන් ගත්තාම නිර්මාණ රසවින්දනය ගැන අපි කතා කරන්න පුළුවන්. ජීවිතයේ රසවින්දීම සම්බන්ධයෙන් කතා බහ කරන්න පුළුවන්. මම මේ පුල් මාතෘකාවක් ගත්තේ. තමන්ට කැමති තැනින් අල්ලගෙන මේක කියන්න පුළුවන්. ඔබතුමාට කැමති තැනින් අල්ලගත්තා. ඔබතුමාට කැමති තැනින් අල්ලගත්තා. මේක තමයි වැඩේ. එතකොට මම කැමති ජීවිතයත් එක්ක සම්බන්ධලා වැඩ කටයුතු කරද්දී මේ රස ගැන රස පොළවත් එක්ක සම්බන්ධලා වැඩ කටයුතු කරන එක ගැන ඔබතුමා කතා කරපු නිසා ගෙදර ඉන්න අම්මා කොතනින්ද රසවින්දින පටන් ගන්න ඕන? මේක අපිට කියලා දෙන්න. ගෙදර ඉන්න අම්මා කොතනින්ද රසවින්දින්නේ කියලා කිව්වොත් අම්මා කියන චරිතය මතුවෙන තැන ඉඳන් රසවිඳින. අම්මා කෙනෙක් වෙනවා කියලා ඇයට දැනෙච්ච දවසේ ඉඳන් ඇය ඒක රසවිඳින්න ගන්නවා. ඒ අම්මා කෙනෙක් වීම ඇයට ලැබිච්ච තැන ඊට ඉස්සෙල්ලා ඉඳන් රසවිඳීමක්. ඒක අම්මට තාත්තව හම්බුච්ච දවසේ ඉඳන් වෙච්ච එක. එතකොට අම්මාගේ රසවිඳීම කියන තැන තියෙන්නම ඕනේ දරුවා කියන එක. දරුවා නැති අම්මෙක් නැහැ. එතකොට කාන්තාවකට මාතෘත්වය දෙන්නේ දරුවෙක් සහ කාන්තාවකට මාතෘත්වය දෙන්නේ තවත් පිරිමියෙක්. දරුවා විතරක් හිටියට මමක් වෙන්නේ නැහැ. මුලින්ම උනේ කොහෙද හරි තව එයාට හම්බුන පිරිමියෙක්. එතකොට මෙන්න මේ තමන්ට මුණ ගැසුණු පිරිමියා ඒක ස්වාමි පුරුෂයාද කියන ඒක විග්‍රහයට යන්න පුළුවන්. ඔහුත් සමග ඇති වෙච්ච ඇගේ රසයේ ඊළඟ ප්‍රතිඵලය තමයි දරුවා. අන්න එතකොට තමයි දරුවා වීම තුළ තමන්ගේ ඇතිවෙච්ච මාතෘත්වයත් එක්ක මාතෘත්වයේ රසය එන්නේ. මේ රසය ඇත්තටම විවිධ නෑ කියලා මට ඔබතුමාගේ දැන් මට හිතනවා දැන් මරු කතාවක් ආවා. මොකද මම උදාහරණයක් කියන්න මෙහෙම. දවසක් පෙළ නැතිහෙනේ සින්දු ඇහෙද්දි අපිට මැවෙනවා අම්ම කෙනෙක්. මං ඇහුවොත් ඒ අම්මා මේ අම්මලා දෙන්නගෙන් කවුද? එක හැම රැලි වැටිච්ච කොණ්ඩේ අවුල් වෙච්ච ටිකක් කුදු වෙච්ච චීත්තයක් ඇඳගෙන ඉන්න අම්ම කෙනෙක්ද? දෙක අපි හිතමුකෝ ටිකක් කොණ්ඩේ තාම ඩයි කරන අයිබ්‍රෝස් ගාන හෑන්ඩ් බෑග් එකක් අරගෙන ස්ලැක් එකක් ඇඳගෙන ඉන්න අම්ම කෙනෙක්ද? අපිට දවසක් පැල නැතිනේ ගීතයත් එක්ක මැවෙන අම්ම සාමාන්‍යයෙන් පළවෙනි කියපු අම්මනේ. හැබැයි මම එතකොට අන්න ඒ අම්මට තමයි අපේ සමාජෙ ගොඩක් තාම ආදරේ. සමාජෙට පෙන්නලා තියෙන තේ අම්මෝ. ඔව් ස්ලැක් එකක් ඇඳපු හෑන්ඩ් බෑග් එකක් අරගෙන පොඩක් කොණ්ඩේ තාම ඩයි කරපු එයාත් අම්ම කෙනෙක්. හැබැයි අපේ සමාජෙ තාම සූදානම් නැ ඒ අම්මව බාරගන්න. අම්මා විදියට බාරගන්න. එතකොට
මං අහනවා අම්මා කෙනෙක් විඳින්නේ කොහොමද කියලා ඔබ ඇහුවේ. ඒතර අපේ රටේ අම්මලට විඳින්න නම් මේ කියන කොයි අම්මා වුණොත්ද පුළුවන්. දැන් මම මගේ දේශන වලින් අහනවා මේ අම්මලා දෙන්නගෙන් ඔබට දවසක් පළ නැති වෙන ගීතය ඇහිද්දි මම වෙන අම්මා කවුද පළවෙනි අම්මා. ඔබ දෙවෙනි අම්මා මම වෙන්නේ. හැබැයි බුද්ධික තව අවුරුදු 30ක් විතර යද්දි දවසක් පළ නැති වෙන ඇහුවොත් එහෙම දරුවේ එයාට මම වෙන්නේ දෙවෙනි අම්මා. දෙවෙනි අම්මා. ඒ හින්දා මේ මාතෘත්වයේ අවුලක් නැහැ. හැබැයි බුද්ධික අපේ වගේ රටවල් වල ඔබ හැමෝම අම්මා කොහොමද විඳින්නේ කියලා අම්මා කෙනෙක් වීම නිසාම විඳවන්න වෙලා තියෙන අවස්ථා වැඩි වෙලා තියෙනවා. ඇත්තටම අදත් මං කියන්නේ වෙනදා කියනා වගේම මේ වැඩසටහන අහන් ඉන්න ගෙදරින් අම්මලට ඔබ මේ තෝරන කාරණා නම් හරි වටිනවා. ඒ ඔබගේ මනසට මේ මේවා කොහොමද කාන්දු වෙන්නේ කියන එක තමයි හොයන්න ඕනේ. ඇත්තටම අපේ රටේ අතිබහුතරයක් අම්මලට විඳින්න හම්බ වෙන්නේ අම්මල විඳවන. අම්මල විඳවන සහ දරුවෝ අඬන කිසිම සමාජයක ඉස්සරහට යන්නේ නැහැ බුද්ධිද. අම්මල විඳවන අම්මල අඬන දරුවෝ අඬන කිසිම සමාජයක ඉස්සරහට යන්නේ නැහැ. අපි දන්න කාලේ ඉඳන් ශ්‍රී ලංකාවේ අම්මා දුක් විඳා. අපේ අම්මා සතුටුනේ ඒ දුක හරහා කරපු කැපකිරීමෙන්. හැබැයි දුක හරහා කරන කැපකිරීමට වඩා සතුටක් කෙනෙකුට ලබන්න පුළුවන් නම් මම හිතනවා ඒ සතුට අපි විසින් ඒ අදාළ ඊළඟ පාර්ශවයට දිය යුතු දෙයක් කියලා. උදාහරණයක් කිව්වොත් එහෙම මම පුංචි කාලේ කියන්නේ අපි ටිකක් උසස් පෙළ සාමාන්‍ය පෙළ කාලේ අපේ අම්මා මට බත් එක බෙදනකොට මම මේ ළඟදිත් වැඩසටහනක තලනවා බත් එක. මොකද මල්ලිගේ බත් එකයි මගේ බත් එකයි දෙක එක සයිස් වෙන්න ඕන. මල්ලි දැක්කොත් මට මගේ බත් එක යන්න උසර දිනවා මල්ලිට අපතර දෙයි කියලා. අපතර දෙයි. එතකොට අම්මට හැබැයි ත්‍රීන සම්පත් එකයි. ලොකු පුතාට ටිකක් වැඩියෙන් දෙන්න ඕනේ. මොකද මෙයාගේ වයස වැඩි දැන් මෙයා දඟලන වැඩි මෙයාට කායික මානසික ශක්තිය උන වැඩි මෙයා පාඩම් කරන වැඩි. එහෙනම් පොඩි පුතාට තේරෙතු මේක තලනවා. පොඩි පුතයි ලොකු පුතයි දෙන බත් එක් කරනකොට ප්‍රශ්නයක් නැති නේද? අන්න ඒක දැකලා ඒ වගේ දේවල් වලින් විතරයි බුද්ධික අපේ ගොඩක් අම්මල සතුටු වෙන්නේ. ওই කියන නව પરම්පරාවේ අම්මා වේවා රැකියාවකට එන අම්මා වේවා අවුරුදු 35 40 අම්මා වේවා වුණත් අර මේ ළඟදි Facebook එකේ හරි අපුරු කතාවක් තිබ්බා. වැඩ ඇරි වැඩට යන්නේ අම්මාය. ගෙදර වැඩට ඉවර කරලා තමයි ඔෆිස් ඇරලා ගෙදර යන්නේ ආයි වැඩට යන්නේ. හැබැයි අපිට තාත්තලා හැටියට ගෙදර බුදුන් අම්මාය කියලා අපි කිව්වට ඇත්තටම මේ සමාජය ඇතුලේ අතිශය කතා කරවුදු මාතෘකාවක් අපේ අම්මලා හරීම අඩුවෙන් තමයි විඳින්නේ. enjoying නෑ suffering විඳවීම තමයි අම්මලට තියෙන්නේ. අපි ඒ නිසාමද කොහෙද අම්මාව මාර උස තැනකට ගෙනහිලා තියෙනවා. හැබැයි ඒ තියලත් ආදරය කරන්නේ හැම රැලි වැටිච්ච කුදු වෙච්ච ඒ අම්මට. සහ මට මේකත් කියලා ඊළඟ රවමුට යමු. බඩගිනි වෙලා ගොඩ වුණු කල පුතුගේ ගෙට මාය මැනලා වී ටිකක් දුන්නේ මල්ලකට. ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලාද පුතේ කිරි දුන්නේ මානුඹට. මේ තමයි අපේ කලාව අම්මට දෙන ලොකු මසාධාරණය. ඔබ හිතනවද බුද්ධික අම්මගෙන කවදාවත් මැනලාද පුතේ කිරි දුන්නේ මානුඹට කියලා හිතේවද කියලා? කවදාවත් නෑ. මෙන්න මේ සංස්කෘතියේ ඔබ අහපු ප්‍රශ්නේ මට හරි ගැඹුරුයි. දැන් මට තේරෙනවා ඔබගේ ප්‍රශ්නේ තරම. මේ මාතෘකාවේ තරම. සීටි ෆර්නැන්ඩෝ නමත් ෆර්නැන්ඩෝ. එයාගේ උච්චාරණයත් පොඩි බටහිර ආරකට තියෙන්නේ. එතුමා හරි සාධාරණයක් අම්මට ඉෂ්ට කරා මේ කවිය දෙවෙනි පදපේලේ වෙනස් කළා. බඩගිනි වෙලා ගොඩ වුණු කල පුතු ගෙගෙට මැනලා වී ටිකක් අයින් කරා. මායකිනියක ලෙස පෙනුනයි ලේලියට දරු සෙනෙහසින් අන්න ගෙනිච්ච අනිත් පැත්තට. ඒතර මේ අම්මා නෙගටිව් විදිහට හිතන්නේ. නමුත් මේ සමාජය අම්මව පාවිච්චි කරවල තමන්ගේ ආරක්ෂාවට අම්මව හරවනවා. සීටි ෆර්නැන්ඩෝ කියන උත්තරීතර මනුස්සයා අම්මට විඳින්න දෙන්නේ නැති සමාජේ අම්මව දූෂණය නොකර ඉන්න. මේ මාතෘත්වය දූෂණය කිරීමක් කරන්නේ. මැනලද පුතේ කිරු දුන්නේ මානුඹට. කවදාවත් අම්ම මෙහෙම කතා කරන්නේ නැහැ. මම කෙනෙක් අහන්නේ. හිතන්නේ නැහැ. එතකොට මේ අම්මා පැත්තකට පාඩුවේ ඉන්න දෙන්නේ නැති සමාජයක් මේක. ඔබ අහන්නේ අම්මා විඳින්නේ කොහොමද? හැබැයි අම්මට විඳින්න නෙමෙයි පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. එහෙනම් ඔබගේ මාතෘකාවට මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරනවා සීටි ෆර්නැන්ඩෝ මහත්තයා.
විඳවන අම්මට තවත් විඳවන්න නොදී විඳින්න කියලා දෙන්න. විඳින්න සහ ඒ අම්මගේ අභිමානය ගැන අර පද ටික අයින් කරලා වෙන පද ටිකක් දාලා අපිට කියලා දෙන්න. අපි යන් පළවෙනි විරාමෙට. විරාමෙන් පස්සේ කතා බහ කරමු. අද උදය දේවමුල සමග අජිත් නාරගල ලස්සන දවසක් හැඩ ගන්න. ලස්සන දවසක් වේවා. ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. අද ලස්සන දවසක එකතු වෙන්නේ උදය දේවමුල්ල, ඒ වගේම තමයි අජිත් නාරගල. උදය කියලා කියන්නේ පෞරුෂ වර්ධනය පිළිබඳවම ලංකාවේ හැමතැනම ගිහිල්ලා කතා බහ කරන පෞරුෂවත් මිනිසෙක්. ඒ වගේම තමයි අජිත් නාරගල කියලා කියන්නේ කථිකාචාර්යවරයෙක්. ඔබ දන්නවා සෞන්දර්ය විශ්වවිද්‍යාලෙත්, කැලණි විශ්වවිද්‍යාලෙත් දේශනවලට සහභාගී වෙනවට අමතරව ලංකාවේ දරුවන් එක්ක දරුවන්ව යහමග කරන යවන රාජකාරී ඉස්සරහින් ඉන්න කෙනෙක්. මම අද මාතෘකාවට ගත්තේ රසවින්දනය. රසවින්දනය විවිධ තැන් වලින් අල්ල ගන්නට පුළුවන්. මම මාතෘකාව උඩ දාලා කොහොමද දෙන්නට අල්ල ගන්න කියලා. ඒක හරි ඉමෝෂනල් තැනකින්. ඔබ මීට කලින් සැරේදී මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් කියන එක නැත්තම් භාව සංනිවේදනය කොහොමද මිනිසුන්ගේ ඉන්ටෙලිජන්ට් වලට නැත්තම් බුද්ධිමය භාවයට සම්බන්ධ වෙන්නේ කියන එකත් කතා බහ කරපු කෙනෙක් නිසා මම කැමති මෙතනින් මේක හොයන්න. උදේ මහත්මයා පැහැදිලිව කියනවා රසවින්දනය කොහොමද ඉමෝෂනල් පැත්ත, භාවාත්මක පැත්ත බුද්ධි වර්ධනයත් එක්ක සම්බන්ධ කරගන්න කියලා. ඔබ කොහොමද මේ දකින්නේ? රසවින්දනය නිසා රස ඔබ දකින විදිහ කොහොමද? බුද්ධික දැන් අද තරුණයා ගොඩක් වෙලාවට තවමත් මං හිතන්නේ ඒ අය රසවිඳින්නේ උදේ මහත්තයා පරණ 70 දශකයේ 80 දශකයේ ගීත සාහිත්‍යයේ දේවල්. එතකොට අද තාරුණ්‍ය ඇතුලේ අදට ගැලපෙන නිර්මාණ කියන දේවල් ගොඩක් වෙලාවට අඩුවෙන් තමයි තියෙන්නේ මේ තරුණයාට රසවිඳින්න. එතකොට තරුණයාගේ එහෙම නැත්තම් දරුවාගේ රසවින්දනය කියන එක අතිශයින් වැදගත් වෙනවා ඒ අයගේ අනාගතය පාසල් විෂය මාලාව ඇතුලේ විෂයානුබද්ධ දැනුමත් එක්ක හදාගන්න අනාගතය වගේම පෞරුෂ වර්ධනයට සහ ඔහුට තියෙන ඔහුට සමාජයේ සමාජගත වෙන්න නිවැරදිව සමාජගත වෙන්න අවශ්‍ය කරන දැනුම ලබා ගන්න රසවින්දනය කියන එක අතිශයින් වැදගත්. ඒක එක අපිට රසවින්දනය කියන එක දකින්න පුළුවන් පැති කිහිපයකින්. ඔහු ගීතයක් රසවිඳින විදිහ, ඔහු කලාකෘතියක් රසවිඳින විදිහ, නර්තනයක් රසවිඳින විදිහ, නාට්‍යයක් රසවිඳින විදිහ, චිත්‍රපටයක් රසවිඳින විදිහ එක්ක අපිට හිතන්න පුළුවන් රසවිඳින විදිහ සම්බන්ධව. දැන් ඔබ දෙපළම එකම කතාවක් ගැන කතා කරනවා දෙවිදිහකට. දැන් අපිට උදය මහත්මයා ගැන කියනවා තමන්ට තියෙන භාවාත්මක හැඟීමත් එක්ක අම්මල දැනට වැඩිපුර කරන්න විඳවන එක. බැයි අම්මල විඳින අවස්ථාවල් කිහිපයක් තියෙනවා කියලා. මේ මල්ලිටයි මටයි බත් එක බෙදලා දුන්නාම ඒ සතුට අම්ම ගන්න විදිහ, මේ විඳීම කියලා කියන්නේ සතුට කියන එකත් එක්ක තමයි කතා කරන්නේ. ඔබ ඒකෙම නිර්මාණාත්මක පැත්ත කතා කරනවා. යමක් නිර්මාණයක් කරොත් ඒක කොහොමද මේ භාවාත්මකව ඇඟතුලට ගන්න කියන එක. මේකෙදි මට දැනගන්න ඕන දැන් මේ බලන් ඉන්න අම්මල ගත්තොත්, නැත්නම් බලන් ඉන්න විශේෂයෙන් කාන්තාව ගත්තොත්, ඔවුන්ට ඔබ කියන නිර්මාණාත්මක කැලල අහු නොවෙන්න පුළුවන්. සමහරකට අහු වෙන්න පුළුවන්. මොකද්ද මේ නිර්මාණය කියලා ඔබ වර්ණගන්නේ? රස විඳින්නට ඕන නිර්මාණය කියලා ඔබ වර්ණගන්නේ මොකද්ද? මම වර්ණගන්නේ බුද්ධික රස විඳීමේදී කියනවා ආනන්දයෙන් ප්‍රඥාවට කියලා. එතකොට ආනන්දය තමයි ඕනෑම කෘතියක් රස විඳිද්දී ඇති වෙනවා කියලා කියන්නේ. හරි. එතකොට ආනන්දය කිසිම බුද්ධිමය භාවයකින් තොරව ඇතිවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක බුද්ධියත් එක්ක ඇති වෙන කාරණයක් වෙන්න පුළුවන්. යම්කිසි අධ්‍යාපනික වටිනාකමක්, යම්කිසි විෂයානුබද්ධ වටිනාකමක් ඒකට තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ආනන්දය ඇති වෙන එක බුද්ධියෙන් කෙරවල වෙන්න ඕනේ කියන එක තමයි ඉතිහාසයේ ඉඳන්ම සහ වර්තමානයේදීත් අපි අපේ විෂය මාලාවට ඇතුලේ කතා කරන්නේ. සතුට සහ බුද්ධිය සම්බන්ධ වෙනවා. සතුට සහ බුද්ධිය සම්බන්ධ. එතකොට කොහොමද මේක වෙන්නේ? කොහොමද මේක වෙන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි ගමු අමරදේව මහත්තයාගේ වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පෙටව උඩ පැන නැටුවා කියන ගීතේ. දැන් මේ මේවැනි ගීත ඇතුලේ අපි රසවිඳිද්දි ඒ පරිසරය සම්බන්ධව ඒ කියන මේ කලාකෘතියේ තියෙන මේ මියුසික් එක වගේම වෙනත් කාරණයක් අපිට දැනෙනවා පරිසරය සම්බන්ධව, සමාජයේ සම්බන්ධව සහ අපි කතා කරන කතාන්තරය සම්බන්ධව. එතකොට මේ සමාජ කාරණාත් එක්ක ගත උදාහරණයක් ගත වක්කඩ ළඟ දිය වැටෙන තාලේ තිත්ත පැටව උඩ පැනනටුවා කියන ගීතය
කාරණ තුනක් පිළිබඳව කතා කරන්න. කියන්නේ ඇත්තම ගත්තොත් එහෙම කාන්තාවගේ ස්වභාවයක් සම්බන්ධයෙන් කතා කරන එකක්. සාමාන්‍යයෙන් ගත්තොත් පරිසරය සම්බන්ධ පරිසරය සම්බන්ධ. උත්ප්‍රාස රසය සහ අනිකුත් ගීතමය භාවය ගත්තොත් එහෙම වෙනත්ම කාරණාවක් තියෙනවා. එතකොට මේ නිර්මාණ ගැන තෝරගන්න නම් නිර්මාණ පිළිබඳ දැනීමක් තියෙන්න ඕනේ. එතකොට අපේ ඉන්න කාන්තාව ගත්තොත් එහෙම මේ කාන්තාවට නිර්මාණාත්මක දැනීම බොහොමයක් අතිප දැන් විශේෂයෙන් අපි නිතර කියන ඔබත් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු සහ විශ්වවිද්‍යාලයේ මෙතනට ගන්න කෙනෙක් විදිහට බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලයෙන් එළියට යන්නේ කාන්තාව. හැබැයි ඔවුන් උදේ මහත්මයා මේ හැමෝම රස්සාවල් කරන්නේ නැහැ. ගිවල් වල තමයි වැඩි වශයෙන් ඉන්නේ. 60ක් 70ක් විතරම විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඉන්න ගිවල් වල. ඔව්. ඔවුන් නරක දෙයක් කරන්නේ නැහැ. විශ්වවිද්‍යාල උපාධිධාරී අම්මා කෙනෙක් තමයි අපේ රටේ දරුවන්ට ඉන්නේ. ඒ අපේ රටේ දරුවෝ හදන්නේ ඉගෙනගත්තු උගත් අම්මා කෙනෙක්. ඔව්. ඒක ඔවුන්ට තියෙනවා. හැබැයි ඔවුන් සැරින් සැරේ කල්පනා කරන්න ගන්නවා අනේ මම ඩිග්‍රියකුත් තියාගෙන ගෙදරට වෙලා ඉන්නව නේද මොකද්ද මං කරන්නේ. ඔවුන්ට අමතකයි මේ රටක දයට අත්‍යවශ්‍යම පරපුර හදන්නේ Taman කියලා. ඔව්. මම කියන්නේ වැඩට යන අම්මලා නරකයි කියන එක නෙවෙයි. හැබැයි අතන ලොකු හයියක් තියෙනවා. ඔබගේ කතාවේදී නිර්මාණ කතාව කියද්දී කොහොමද මේක තෝරගන්නේ? ඔකේ පොඩි පරස්පරයක් තියෙනවා නේද? කොහොමද මේ නිර්මාණය තමන්ගේ කියලා තේරුම් ගන්න ඉගෙන ගන්න ඕන කාරණාවල් මොනවාද? දැන් නිර්මාණයක් ආනන්දයෙන් කෙරවල වෙන්න. ආනන්දයෙන් කෙරවල වෙන්න. ප්‍රඥාවෙන් කෙරවල වෙන්න. ආනන්දයත් එක්ක ප්‍රඥාවෙන් කෙරවල වෙන්න. නිර්මාණයක් ඉදිරියට යද්දී ඒකට පොඩි විචාරය සම්බන්ධව පොඩි දැනුමක්ත් තියෙන්න ඕනේ. කියන්නේ දැන් අපිට රස විඳිනවා කියන එකත් මම හිතනවා නිකම් රස විඳින්න බෑ. මේ උදේ මහත්තයා. ඒක රස විඳිනවා නම් රස විඳින්නත් පොඩි දැනුමක් තියෙන්න ඕනේ. මේක කොයි විදිහටද? රස විඳන්නේ විවිධ විදිහට රස විඳින්න පුළුවන්. මේක භාවමය වශයෙන් රස විඳින්න පුළුවන්. ඒකේ තියෙන අභ්‍යන්තර කාරණාත් එක්ක දේශපාලනික වශයෙන් රස විඳින්න පුළුවන්. ඒකේ තියෙන අන්තර්ගතයත් එක්ක දාර්ශනික වශයෙන් මේක මෙන්න මේ දාර්ශනික වශයෙන් මෙන්න මේ විදිහට තියෙන කාරණයක් හැටියට රස විඳින්න පුළුවන්. ඊට පස්සේ එහෙම විවිධ පැතිකඩ ඔස්සේ රස විඳිනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් කාල් මාක්ස්ගේ කෘතියක් ගත්තොත් ඒක දේශපාලනිකම වශයෙන් සමාජ විද්‍යාත්මක සමාජ විද්‍යාවට එහා ගිය දේශපාලනිකම කාරණයක් එක්ක දාර්ශනිකව රස විඳින්න පුරුදු වෙලා තියෙනවා. එතකොට එතනින් මෙහාට ඊගාවට අපේ රටේ ගන්නකො අපේ රටේ සේකරග නිර්මාණ මහගම සේකරග නිර්මාණනේ මහගම සේකරග නිර්මාණ බොහොම උසස් රසවින්දනයකින් හෙවි නිර්මාණ කියලා අපි කතා කරනවා. සේකරග නිර්මාණ වල තියෙනවා ඒ තියෙන ඒ කාලීන සමාජය සම්බන්ධව කතා කරන කාරණා. ගුණදාස අමරසේකර මහත්තයාගේ කරුමක්කාරයෝ කරුමක් ඔව් කෘතිය ගත්තොත් ඒ අර බොහොම මේ තියුණු සමාජ පැතිකඩක් සම්බන්ධව කතා කරනවා. හරි. එතකොට මෙවැනි කාරණා කතා කරන කලාකෘතියක් රසවිඳින්න පොඩි ප්‍රඥාවක් තියෙන්නත් ඕනේ බුද්ධික. දරුවා ඇතුලේ පොඩි දැනුමක් තියෙන්න ඕනේ මේ කලාකෘතියක් රසවිඳීම සම්බන්ධව දැනුමක්. ඒකට මම හිතනවා වඩාත් සුදුසුයි පාසලේ සෞන්දර්ය විෂයන් සම්බන්ධව අධ්‍යයනේ නේ. ඒ වගේම අපිට තියෙන දහම් පාසලේ දෙන අධ්‍යාපනය සහ සමාජමය වශයෙන් සමාජයේ විවිධ ක්‍රමවලට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් බුද්ධික. ඔබ කිව්වා අපි පාසල් විෂයමාලාව ඒ වගේම විශ්වවිද්‍යාල කාරණා එක්ක එතනින් එහාට ගිය සමාජමය කටයුත්තක් අපි කරගෙන යද්දී ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා අපි යන දේශනවලදී සහ අපි කරගෙන යන වෙනත් අධ්‍යාපනික කටයුතුත් එක්ක සහ අපි කරන වැඩමුළුවලදී අපිට හම්බ වෙනවා එහෙම රසවින්දනය සම්බන්ධව උසස් රසවින්දනයක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. තරුණයෝ ඒ වගේම රාජ්‍යකාරීවල නිරත වෙලා ඉන්න මේ සේව රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල ඉන්න සේවක කාරකාදීන් ඒ වගේ විවිධ පුද්ගලයෝ ඉන්නවා. මේ රසවින්දනයත් එක්ක බොහොම දැඩිව බද්ධ වෙලා ඉන්නවා. තවත් මං කාරණයක් කියනවා. ඒ තමයි දැන් අපි කලාකෘතියක් රසවිඳින. එහෙම නැත්නම් නර්තන ප්‍රසංගයක් රසවිඳින. සංගීත ප්‍රසංගයක් රසවිඳින. අපි යන්නේ තියටරයකට. තියටරයකට. මේ තියටර කියන වචනයම තවත් තැනකට අපි පාවිච්චි කරනවා. ඒ ශල්‍ය කර්ම කරන ස්ථානෙට. ශල්‍ය කර්මය කරලත් සුවපත් කරන එකක් කරන්නේ. තියටර එක ඇතුළෙත් මානසික වශයෙන් සහ තමන් ආවට වැඩිය ආනන්දයක් එක්ක ප්‍රඥාවට ගෙනහිල්ල සුවපත් කෙරිල්ලක් කරන්නේ නේ. එතකොට මේ තියට කියන
කාරණේ වචන දෙක ඇතුළෙම තියෙන්නේ භාවිතා කරන තැන් දෙක ඇතුළෙම තියෙන්නේ සුවපත් කියන. අපි යන්න සුදනම් තවත් විරාමයකට. සුවපත් වෙන්න සුවපත් කරන්න නම් මේ පිළිබඳව හරි අවබෝධයෙන් අවධානයෙන් දැන කියා ගත යුතුයි. අපි යන්න පොඩි විරාමයකට. අද අපිත් එක්ක එකතු වෙන්නේ අජිත් නාරගල කතිකාචාර්යවරයා. ඒ වගේම තමයි උදේ දේවමුල්ල. ඔහුත් ආචාර්යවරයෙක්. විශ්වවිද්‍යාලයේ සහ අනිකුත් තැන්වල ඔහු පෞරුෂත්වය පිළිබඳව වර්ධනය සම්බන්ධයෙන් කතා බහ කරන කෙනෙක්. අද දවසේදී රස සහ රසවින්දනය සම්බන්ධයෙන් ඔහුගේ මානයන් අපි හොයාගෙන ගියා. මම කැමතියි දැන් මෙතුමා ලොකු කතාවක් අපිට කියලා දුන්නා. පාරිභාෂිත ශබ්දකෝෂයේදී කොහොමද රසවින්දනය තියෙන්නේ සහ විශ්වවිද්‍යාල අනිත් ළමයින්ට රසවින්දනාත්මකව මේ දේවල් කරන්න කොහොමද කියලා. ඔබ හියුමන් පැත්තෙන් මේ ගෙදර ඉන්න අම්මල කොහොමද රසවින්දින්නේ සහ ඒ රසයට ඕන දේවල් ටික කතා කරා. දෙපැත්ත අපි සමබර කරගෙන දුවන්නයි හදන්නේ. මම කැමති උදේ මහත්මයා දැන් මේ කියපු දේවල් ඔක්කොම රසවින්දින්න නම් රසවිඳිනවා කියලා කියන්නේ සතුටක්නේ. දුක් විඳිනවා නම් ඒක දුකක්. රසයක් නැතුව නම් විඳින්නේ නීරසයි නම් ඒක දුකක්. මේ සතුට ඇති වෙන දේවල් කරගන්න අම්මල සුදනම් වෙන්න ඕන කොහොමද? ගෙදර අද ඉන්න කාන්තාව සුදනම් වෙන්න ඕන කොහොමද? ඒකට පොඩි පරිසරයක් තිබිය යුතුයි. යමක් සූදානම් වෙ යුතුයි. මොකද්ද ඒ? කොහොමද ඒක කරන්නේ? රස දැන් තිත්ත රස, දැනි රස, ඇඹුල් රස එහෙම කියනවනේ. ඒතරම ඒ දිවට දෙවෙන රස. ඕ ඕ ඕ. අනිත් අතට දැන් අපි සංගීතයේදී ගත්තොත් දැන් ෆිල්ම් එකක් බලද්දි එක එක ජාති රසවල දැනෙනවනේ හිතට. හැබැයි මට මෙන්න මේ ප්‍රශ්නයක් එක්ක මේක දිග්ගස්ස ගන්න පුළුවන් නම් හොඳයි. අජිත් මහත්මයා මට උදව් කරන්න. මේ ලෝක ප්‍රසිද්ධ වෙච්ච අපිව රස ගන්නපු මිනිස්සු ගත්තොත් කවුද ඒ ගැන පරිශීලනය කරලා එතනට ආවේ? තව සරල කරොත් මයිකල් ජැක්සන් ගන්නකො සංගීතය ඉගෙන ගත්ත මිනිහද? ජෝතිපාල ගන්නකො සංගීතය ඉගෙන ගත්ත මිනිහද? මම මේ අම්මලගේ කාරණාවට එන්නේ. මම කියන්නේ ජෝතිපාල වගේ ගායකෙක් ආයේ අමරදේව මහත්තයරත් ජෝතිපාලට ලං වෙන්න බෑ කියලා මම කියන්නේ. ඒක සමහරවිට කවුරු හරි කියනවා නම් එහෙම වැරදි කියලා මගේ වැරද්ද හාන් කියන්න. හැබැයි මම කියන්නේ රසවින්දීම වින්දවීම සමාජයක් රස ගැන්වීම සම්බන්ධයකට අමරදේව මහත්තයාට වඩා පුළුල් පිරිසක් ජෝතිපාලගේ දේව ගීතහර රස මගේ සංගීත දැනුම සම්බන්ධයෙන් නෙමෙයි. මම ඒක තමයි මම කියන්නේ. හැබැයි ජෝතිපාල සංගීතය ඉගෙන ගත්තේ නෑ. මයිකල් ජැක්සන් ගත්තොත්, බීතෝවන්ස්ලා ගත්තොත් මේ ලෝකෙ හොල්ලපු සංගීතඥයෝ, ලෝකෙ හොල්ලපු චිත්‍රශිල්පියෝ, චිත්‍රශිල්පය අයන්නේ ටෙක්නිකලි, ඇකඩමිකලි, අධ්‍යාපනික වශයෙන් ගිරගත්තු වෙන මේ. මම ඒක ගේන්න හදන්නේ අම්මට රස විඳින්න සහ අම්මට දරුවෝ ඇතුළු අනිත් අයව රස සාගරෙක ගිල්වන්න අම මහලොකු දේවල් දැනගන්න ඕනේ. මේ මහලොකු දේවල් දැනගත්තොත් වෙන්නේ පොඩි පොඩි දේවල් අහුවෙන්නේ නැතුව යනවා. උස කෙනෙකුට ළඟ පේන අඩු වෙනවනේ. දැන් කෝච්චියේ පල්ලෙහාක එයාට පේන්නේ ඈතනේ කෝච්චියට පේන්නේ. ඒතර මං කියන අපේ අම්මා කෝච්චියක් වගේ නෝ ඉන්න ඕනේ. අපේ අම්මේ ළඟ ටෝච් එක ගහන ළඟ. ඒතර අම්මාට තියෙන්න ඕනේ එකම එක දෙයයි අම්මා රසවත් වෙන්න සහ දරුවන්ව පවුල රස වින්දනයට පත් කරගන්න. එකම එක දෙයයි තියෙන්න ඕනේ අම්මා නිදහස් වෙන්න ඕනේ. අම ආදරණීය වෙන. හැබැයි අද මේ දෙක අනුලෝමෝද ප්‍රතිලෝමෝද යන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. ඒක තමයි ඔබතුමා කියපු අර සමානුපාතික කතාව කෙසේ වෙතත් අනුලෝමෝද ප්‍රතිලෝමෝද කියන එක. දැන් අම්මගේ නිදහස සහ අම්මගේ ආදරය දෙක අනුලෝම වෙන්න එපේ. ආදරේ වැඩි වෙනවා නිදහස වැඩි වෙනවා, නිදහස වැඩි වෙනවා ආදරේ වැඩි වෙනවා. දැන් එහෙම වෙනවද? අර ඔබතුමා ගෝවාගේ දැන් 79 ඉඳන් අපේ අම්මලා වැඩි වැඩියෙන් රස්සාවල් කරන්න ගත්තා. මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ ඔබතුමාගේ ශිෂ්‍යාවන් වැඩි ශිෂ්‍යයන්ට වඩා. ඒතර මේ දරුවෝ ඉගෙන ගන්න රැකියාවන් කරන. හැබැයි මේ ශිෂ්‍යාව අම්මලා වෙනවා. අම්මලා වුණාන් පස්සේ ආදරය සහ අර නිදහස කියන දෙක අනුලෝම නැති ප්‍රශ්නය තුල මාතෘත්වය ලැබුණාට මාතෘත්වයේ විඳින්න බැරි තත්ත්වයකට පත් වෙනවා. සහ දරුවන්ට තමන්ගේ අම්මව විඳින්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒක ඊළඟ ප්‍රතිඵලය වෙන්නේ අම්මල දරුවෝ නිසා විඳවනවා සහ දරුවෝ අම්මල නිසා විඳවනවා. පුංචි දරුවට ටටා බයි පුතේ යන්නම් අම්මා කියලා බෑග් එකක් අරගෙන අම්මා නගිනකොට ඔෆිස් වෑන් එකට දරුවා අම්මා හින්දා විඳින එක නෙමෙයි වෙන්නේ විඳවන්න ගන්න එක. මේ වැඩට යන දරුවගේ අනාගතය හදන්න වැඩට යන අම්මා වැඩට යන්නේ සතුටින් නෙමෙයි
විඳව විඳව. එතකොට දරුව වෙනුවෙන් මහන්සි වෙන්න වැඩට යන්න හදන අම්මත් විඳවනු. අම්ම විසින් හදපු මේ ලෝකෙට බිහි කරපු දරුව විඳවනු. ඒත් වැඩ නොකර ඉන්න ගෙදර ඉන්න අම්ම ඉන්නවනේ. ඒ ගෙදර ඉන්න අම්මට දැන් කියන්න ඕන දෙයක් තමයි ඒ අම්මට දැන් ඇත්තටම මේ කුලක ටික වෙන් කරන් පස්සේ සතුට කියන එක තියෙන්න ඕන නිදහස තියෙන්න පුළුවන්. ඒ අම්ම හිතන් ඉන්නවා රස්සාවකට මාත් ගියා නම් කොච්චර විනෝදයෙන් ඉන්න තිබ්බද කියලා. ඒ කියන්නේ ඒ අම්ම රස්සාවක් කරන අම්මා ටිකක් ලොකු තැනක ඉන්නවා වගේ හිතනවා. මේ වෙලාවට අපිට කියන්න ඕන මගේ පුද්ගලික අර්ථේ මම හරි මෝඩ කතාවක් විවෘතව කියනවා. මම කියන්නේ අම්මා ඒ ජොබ් එක අම්මා. අම්මා කෙනෙක් හැට කරන ටික සල්ලි වලට කොහෙන්වත් ගන්න බෑ. උයන ටික ගන්න පුළුවන්, රෙදි හොදන ටික ගන්න පුළුවන්, අතු ගන්න ටික ඒ ටික ඔක්කොම ටික ගන්න පුළුවන්. ආදරය ගන්න බෑනේ. එහෙනම් අම්මා කෙනෙක් කරන ටික සල්ලි දීලා ගත්තොත් ආදරය ටික ඇරලත් ඒත් අම්මා හම්බ ගන්න පඩිය වගේ 3-4 ගුණයක් ඕනේ. ඒ නිසා මම හිතන්නේ අර ඔබ කෝගේ විශ්වවිද්‍යාල ගිහලා හොඳට ඉගෙන ගත්තු එක්කෙනෙක් මාතෘත්වය දෙන්න පුළුවන් නම් ගෙදරින් දන් දරුවන්ට මහාචාර්යවරු හදන්න පුළුවන් යුනිවර්සිටි එකේ නෙමෙයි. ඔව් ගෙදර. 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 අද අපේ අම්මලා ගෙදර සියලු වැඩ කරන ගම ඒ ටිකත් කරනවා. සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයේ දවස්වලට ශිෂ්‍යත්වයේ අම්මලාට දුන්නොත් ගුරුවරුන්ට වඩා ලකුණු ගන්නවා. හරියට. ඒ තරම් එයාලා ඒකටත් නියැලෙනවා. හැබැයි මේ හැම එකක් අතරෙම පුංචි දෙයක් කියන්න ඕනේ. මේක එක හරි තාත්තා කෙනෙක් බලන් ඉන්නවා නම් මේ අම්මලා මේ සියල්ල කරලා විඳින්න කියලා පොඩ්ඩකට මහත්ය දිහා බලනවා. මුකුත් இல்ல නෙමෙයි. පොඩි හිනාවක්. අද මාරු කැම ටික රසයි. ඈ පොඩ්ඩක් කිව්වනම් ඇති. ඕ දැන් සමහරලාට දැන් අපි හිතමු බල්ලේ ගුරුවක් කන්න බෑ අප්පා. ඔන්න තව ටිකක් බෙදන්න. දැන් සමහර අය ඉන්නෝනේ නිකන් හරි විවෘතව ආදරය ප්‍රකාශ කරගන්න ටිකක් කැමති නෑ. බැරි අය ඉන්නෝ. ඒ වගේ තාත්තා බල්ලේ ගුරුවක් කන්න බෑ බත් ටිකක් බෙදන්න තව. ඔන්න පොඩි උදාන. එතකොට වයිෆ් බිරිඳට තේරෙනවා අද රසයි. මෙන්න මේ රස විතරක් අම්මට දුන්නොත් ඒක හරියට අර පොඩි ලුණු පොඩ්ඩක් ලොකු හොද්දකට දාලා රස කරනවා වගේ අපේ රටේ අම්මලට තියෙන ලොකුම අවුල බුද්ධික. ඒගොල්ලන්ට තමන්ගේ හස්බන්ඩ්ලා එච්චර ලව් කරන්නේ. ලව් කරනවා. ඒ ලව් එක ඒගොල්ලන්ට ප්‍රකාශ වෙන්නේ. ඒක දැනෙන්නේ. මේක මම මේ විවිධ රස්සාවල් කරන කෙනෙක් කවුන්සිලර් කෙනෙක් හැට මම වැඩ කරද්දි දරුවෙගේ ප්‍රශ්නයක් කරන් තමයි අම්මා ඉන්නේ ෆෝන් එකෙන් කතා කරන්නේ සර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් දරුවගේ ප්‍රශ්නයක් කියලා විනාඩි 10 යනකොට දරුවගේ නේ ප්‍රශ්නේ ඇත්තටම බුද්ධික මේ අම්මට විඳින්න තියෙන ඉඩහස අඩුයි. ඒක කතා කරලා කරගන්න හොඳ පිරිමියෙක් ඕන. බුද්ධික එතනදී දැන් උදේ කියන විදිහට අම්මා ගෙදරදි රස විඳින එක ගැන උදේ කිව්වා. දැන් අපි කතා කරා කලාකෘතියක් රස විඳින එක ගැන. කලාකෘතිය රස විඳිනවා වගේම දරුවෙක් බුද්ධික මේ තමන්ගේ වින්දන ශාස්ත්‍රය පුළුල් කරගන්නවා. තමන්ගේ වර්ධනයට තමන්ගේ වයසින් මුහුකුරා යන්න සහ විෂයානුබද්ධ දැනුමත් එක්ක මුහුකුරා යන්න සමාජමය වශයෙන් මුහුකුරා යන්න. ඒකටත් රස වින්දනය යොදා ගන්න. ඒක ඉබේ යොදා ගන්න වෙනවා. බුද්ධික පවුල් කුටුම්බය සම්බන්ධව පවුල අම්මා තාත්තා කියන කාරණේ සම්බන්ධවත් දරුවා දකින්න පටන් ගන්න ගෙදර ඉන්නේ. බිරිඳ සැමියා කියන කතන්දරෙත් දකින්න පටන් ගන්න ගෙදරින්. එතකොට දරුවෙක් ඉස්සල්ලාම මෙතුමා කිව්වා වගේ තමන්ගේ අම්මගේ තාත්තගේ ආදරේ තමයි දකින්නේ ගෙදර. එතකොට ඒ ආදර්ශය දරුවගේ හිතට වින්දනාත්මකව දැනෙන්නේ තමන්ගේ දකින කාරණෙත් එක්ක. උදාහරණයක් විදිහට අපි සමහර කාලවල තියෙනවා අපි අපේ ගුරුවරයා විදිහට ගොඩක් අනුකරණය කරන්න පටන් ගන්නවා. අපි ඉගෙන ගන්න ගුරුවරයා එක්ක ඔහු ගන්නන විදිහ, ඔහු කතාව කතා කරන විදිහ, ඔහු පොතපත පරිශීලනය කරන විදිහ, එහෙම නැත්නම් ඔහු ක්‍රීඩා කරන විදිහ, ඔහු ක්‍රීඩා ගුරුවරයෙක් නම්, එහෙම නැත්නම් ඔහු සෞන්දර්ය ගුරුවරයෙක් නම්, ඔහු නර්තනයේ දෙන විදිහ. දැන් උදාහරණයක් විදිහට සංගීතය, නර්තනය ඒ ගුරුවරයාගේ ආභාෂයෙන් කෙලින්ම ගන්න. හරිද? ඒ ඒ ඒ ඒක තමයි ආදර්ශය. ඔහු ශිෂ්‍යයෙක් ඒ තමන්ගේ වින්දනීය ශාස්ත්‍රයත් එක්ක තමන් දැනුම ලබා ගන්නේ, ප්‍රඥාව ලබා ගන්නේ
ගුරුවරයාගේ හැසිරීම් රටාවත් එක්ක. ඒ වගේ ගෙදරදී මේ අම්මගේ තාත්තගේ හැසිරීම් රටාව තමයි ඔබතුමා කිව්වා වගේ දරුවා ඉදිරියට අරන් යන්නේ. ඔහු ඔහුගේ පරපුර නිර්මාණය කරගන්නේ තමන්ගේ අම්මාගෙන් දකින දේ, තාත්තගෙන් දකින දේ. ඒ නිසා අම්මා වගේම මෙතුමා කිව්වා වගේ තාත්තත් ඉතාම මේ ගැන සැලකිලිමත් වෙලා ආදර්ශමත් වෙනවා. මට අන්තිම මිනිත්තු කිහිපය තියෙන්නේ. ඔබ දෙපළම ගොඩක් උත්සාහ කරලා උදාහරණ ගෙනත් දීලා මේ සමාජයට සපත කරා රසවින්දනයේ තියෙන ගේ ඇතුළේ කියන එක. රසවින්දනයේ තියෙන ඔබේ හිතේ කියන එක. අම්මලා මේකට සූදානම් වෙන්න ඕන කියන එක. විශේෂයෙන් උදේට මේ බලන් ඉන්න අම්මලට තමයි රසවින්දන අවකාශය හොයලා දෙන්න පුළුවන් කියන එක. න්‍යායික පැත්තෙන් ගත්තත් ප්‍රායෝගික පැත්තෙන් ගත්තත් රසවින්දින්න නම් පුරුල් දෙයක් දරුවන් දැනගත යුතුයි, අම්මලා දැනගත යුතුයි, ඔවුන් එකට සූදානම් විය යුතුයි. මම අවසන් කරන ඔබට විනාඩියක් දෙනවා. මෙතන ඉස්සරහට අම්ම කෙනෙකුට යෝජනා කරනවා නම්, තාත්ත කෙනෙකුට යෝජනා කරනවා නම් දරුවෙකුට රසවින්දින්න කියලා දෙන්න ඕන කියලා. ඉතින් පැහැදිලි ඔබට කියන්න තියෙනවා. බුද්ධික දැන් අපිට අපේ පුංචි කාලේ අපේ පුංචි කාලේ අපි දැක්කා අපේ ගෙදර වගේම තවත් අනිත් මගේ යාළුවන්ගේ ගෙවල් වලත් ඒ දරුවොත් එක්ක අම්මට පොඩි අවකාශයක් තිබුණා එළියට ගිහිල්ලා නාට්‍යයක් බලන්න. එහෙම වේදිකා නාට්‍යයක් බලන්න පොඩි අවකාශයක් වෙලාවක් තිබුණා. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න, ඒක රසවිඳින්න, ඒක ගැන දැනුම ලබා ගන්න පොඩි අවකාශයක් තිබුණා. මම හිතනවා තමන්ගේ පවුල් සංස්ථාව ඇතුලේ මේ වගේ කාරණාවලට මේ අවකාශය හදා ගන්න ඕනේ. කියන්නේ ෆිල්ම් එකක් බලන්න, නාට්‍යයක් බලන්න, එහෙම නැත්නම් මොනවා හෝ රූපවාහිනී වැඩසටහනක් තමන්ගේ දරුවත් එක්ක ඉඳගෙන නරඹන්න ඕනේ. එහෙම නැති වෙනකොට තමයි දරුවා තනියෙන් ඉන්ටර්නෙට් එකේ, එහෙම නැත්නම් තමන්ට තියෙන තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් අන්තර්ජාලයේ ගිහිල්ලා ලෝකයේ දේවල් දකින්න උත්සාහ කරන්න. ලෝකයේ දකින්න ඕනේ, දරුවා ලෝකයේ දකින්න ඕනේ. නමුත් දෙමව්පියන්ගේ පොඩි අවධානයක් එක්ක. නැත්නම් අර නරක පැත්තට යොමු වෙනවා කියන එක අතිශයින් වැදගත්. මෙතුමා කිව්වා වගේ මේ ඔබේ වැඩසටහනම, අපේ මේ ලස්සන දවසක් වැඩසටහනම නරඹපු එක අම්මා කෙනෙක් මට කතා කරා. කතා කරලා මට කියනවා දරුවාගේ සම්බන්ධ ප්‍රශ්න, මේ දරුවා මෙන්න මෙහෙම කාරණයක් මෙහෙම කියලා ලොකු ගැටලුවක් මට කතා කරා. ඒක බොහොම දීර්ඝව කතා කරගෙන යද්දි මට තේරුණා මේ ප්‍රශ්නේ තියෙන්නේ අම්මා ඇතුලේ. අම්මා ඇතුලේ තමයි මේ ගැටලුව තියෙන්නේ. එතකොට අපිට තියෙන කාරණේ තමයි විශේෂයෙන් දෙමව්පියන්ට මතක් කරන්න ඕනි, ඔබ මේ සම්බන්ධව අතිශයින් ලොකු අවධානයක් යොමු කරන්න ඕනි. දරුවාගේ නිර්මාණශීලීත්වය, දරුවාගේ සෞන්දර්යාත්මක කුසලතාවයන්, ක්‍රීඩාමය හැකියාවන්, ඒවත් එක්ක හැදෙන මනෝභාවයන් එක්ක මේ රසවින්දනය කියන එක සම්බන්ධව දෙමව්පියන් ලොකු අවධානයක් යොමු කරන්න ඕනි. ඒ සම්බන්ධව මොනෝ හෝ වැඩපිළිවෙලක් දැනට නැත්තම් අලුතෙන් පටන් ගන්න. දැනට නැත්තම් අලුතෙන් ඉස්කෝලේ සෞන්දර්ය කරන්න, ඉස්කෝලේ ක්‍රීඩා කරන්න විතරක් යවන්න එපා. එහෙම නැත්තම් ටියුෂන් ක්ලාස් එකට විතරක් දරුවෝ යවන්න එපා. ගෙදරින් මේක ආරම්භ කරන්න. ගෙදරින් මේක පටන් ගන්න පුළුවන්. ගෙදරින් මේක කරන්න පුළුවන්. උසස් දේවල් දරුවට පෙන්වන්න. උසස් කලාකෘති දරුවට පෙන්වන්න. අපිට තියෙන අපේ රටක් හැටියට, ජාතියක් හැටියට අපිට තියෙන දේ වගේම ලෝකයේ තියෙන උසස් දේවල් ටික දකින්න. ෆිල්ම් එකක් බලන්න, මාසෙකට සැරයක් ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න. එතකොට කලාකරුවාත් නේද උදේ මහත්තයා, කලාකරුවාත් පෙළඹෙනවා රටට, සමාජයට ගැළපෙන දේවල්, හරි දේවල් නිර්මාණය කරන දේවල් කරන්න ඕනේ, හොඳ දෙයක් කරන්න ඕනේ කියලා එකක් එනවා. හරි, ඒ එහෙම නැති වුණාම තමයි අර කියන විවිධ කල්ලි කණ්ඩායම් නිර්මාණය වෙන්නේ. ඒක සමාජමය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. සමාජයට ලොකු බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. රසවින්දනයකින් හෙබි තරුණයෙක් නැතිවීම, රසවින්දනයක් නොමැති තරුණයෙක් අපේ රටේ සමාජයේ නැතිවීම. උදේ මහත්මගේ මේ වැඩසටහන අවසන් කරනවා. රසවින්දනය සම්බන්ධයෙන් අපි අද කතා කරේ. රසවින්දනයට අවකාශ හොයන්නේ කොහොමද ගෙදරින්? මේකයි මගේ අන්තිම ප්‍රශ්නේ. ඔව්, මම කියන්නේ දරුවන්ගේ අයිතිකාරය දෙන්නේ කිනුන අම්මයි තාත්තයි කියලා. දැන් අපි අද මේ වැඩසටහනදී කතා කරේ මේ අම්මාගේ රසවින්දනය. අම්මා රසවුල්පත් සොයාගෙන යෑමනේ. ඒකට තියෙන බාධාවන් සහ අඩුපාඩු කුඩුම ටිකක් අපි කතා කරන්නේ. මම එක පැත්තකින් ඉල්ලනවා තාත්තා කෙනෙක් හැටියට, හස්බන්ඩ් ස්වාමියා, තමන් පුංචි කාලේ තමන්ගේ අම්මට තමන්ගේ තාත්තගෙන් ලැබිච්ච දේවල් සහ නොලැබිච්ච දේවල් පොඩ්ඩක් කල්පනා කරන්න. එහෙම කල්පනා කරද්දී යාට තේරෙයි අපේ අම්මා අර වෙලාවෙ රිද්දුනා. දැන් අපේ කතිකාචාර්යතුමා කිව්වාගේ දැන් මගේ අම්මව මගේ තාත්තා චිත්‍රපටයක් බලන එක්කන් ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්තම් මගේ අම්ම කොච්චර දුක් වෙන්නේ නැද්ද? එතකොට එහෙනම් මම දැන් ඒක කරන්න මගේ බිරිඳට මේ දේ දෙන්න ඕනද නැද්ද? ඒ කියන්නේ මගේ තාත්තගේ මගේ අම්මට අතපසු වෙච්ච දේවල් ස්වාමියෙක් හේට හිතන්න පතන්න පුළුවන් නම් මං හිතනවා තමන්ගේ දරුවට හොඳ අම්මා කෙනෙක් නිර්මාණය කරන්න ස්වාමියෙක් හැටියට, පියෙක් හැටියට
තමන්ගේ බිරිඳ වෙනුවෙන් තමන්ගේ තාත්තට තමන්ගේ අම්මට දෙන්න බැරි වෙච්ච දේවල් තමන්ට පුළුවන් නම් ස්වාමියෙක්ට තමන්ගේ බිරිඳට දෙන්න මං හිතනවා හොඳ දරුවෙක් සමාජයෙන් ලොකුම දේ එකයි කියලා. අපි අද වැඩසටහන අවසන් කරනවා ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රූපමවණ සූස්තරේ හීන විඳින සාස්තරේ ලෝකෙ දකින පෝස්තරේ සිරස විතරයි අපේ මෝස්තරේ. ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සිරසයි මෝස්තරේ.